Hi guys, welcome back to Lucky Recaps. ඔන්න අද අපේ කතාව ගෙතෙන්නේ චෙන් කියන ගර්ල්ගේ වටේ. එතකොට මේ චෙන්ට පොඩි කාලේ ඉඳන් ලොකු හිණයක් තියෙනවා. එයා ඒ හිණේ පස්සෙන් යන්න මොන තරම් දේවල් කරනවද කිව්වොත් එයාගේ past relationship එකත් එයා නවත්තලා දානවා එයාගේ හිණට යන්න ඕන නිසා. කොහොම වුණත් කාලෙකට පස්සේ දවසක් මෙයාට එයාගේ ex boyfriend ව හම්බ වෙනවා. මේ හමුවීමෙන් පස්සේ චෙන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වගේ उत्तर මූවියක ස්ටාර්ට් වෙද්දිම අපට අර චෙන් කියන ගැණු ළමයාව පෙන්නනවා. එයා කොහේ හරි මේ හදිස්සියේ ෆ්ලයිට් එකේ ගමනක් යන්නයි හදන්නේ. මෙයා මේ හදිස්සියේ කොහෙද යන්නේ කියලා අපිට තව ටිකකින් බලා ගන්න පුළුවන්. චෙන්ට එයාගේ බෑග් එක උඩට දාන්න අමාරු නිසා එයාට ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් ඇවිත් උදව් කරනකොටම චෙන් එක්කෙනෙක්ව දැකලා ටිකක් ෂොක් වෙනවා. ඒ ඉන්නේ චෙන්ගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ්. මේ දෙන්නගේ අතර තිබ්බ අතීත කතාවත් අපිට ෆිල්ම් එක බලාගෙන යද්දි දැනගන්න චෙන් මේ හදිස්සියේ යන්නේ එයාගේ තාත්තව බලන්න. ඒ මොකද කිව්වොත් එයා ඉන්නේ අසනීපෙන්. මෙයා ගෙදරට අඩියක් තියන්නත් කලින්ම චෙන්ගේ අම්මයාට බණින්න ගන්නේ දැන්ද අපිව මතක්ුණේ කියලා. පේන විදියට චෙන් එයාගේ අම්මවයි තාත්තවයි කොට කාලෙකින් බලන්න ඇවිත් නෑ වගේ. චෙන් මේ දේවල් එච්චර ගණන් නොගෙන ඉක්මනට මෙයාගේ තාත්තව බලන්න යනවා. එයා තාත්තා එක්කත් ටික වෙලාවක් කතා කර කර ඉඳලා තාත්තව හොස්පිටල් එකකට ගෙන කැමති කර ගන්නවා. චෙන් ඒ වැඩ ටික එහෙම්ම ඉවර කරලා එයාගේ පරණ රූම් එකට යනවා. එහෙට ගිහින් එයා ගාව තියෙන පරණ බොක්ස් එකක් අරලා බලද්දි ඒකේ තියෙන බඩු දැකලා චෙන් එයාගේ අවුරුදු ගානක අතීතයට යනවා. හයිතෙන් කටේ ලැස්ති වෙන්නේ නැනම් චෙන් එක්ක මෙයාගේ අතීතේ මොනවද සිද්ධ වුනේ කියලා බලන්න චෙන් එයාගේ උසස් අධ්‍යාපනයේ හින්දා වෙනස් කොලෙකට යනවා. පවුලේ අයත් චෙන් මේ යන පළවෙනි දවස නිසා එයාව බස්සන්න එයා එක මේ ඉස්කෝලේට එනවා. චෙන්ගේ මේ ඉස්කෝලේ තියෙන නගරය නිසා චෙන්නේ ඉස්කෝලෙම බොඩි මේ නතර වෙලා ඉන්නයි තීරණය කරලා තියන්නේ. චෙන්ගේ පවුල අයත් චෙන්ව මේ ඉස්කෝලේට දාලා පිටත් වෙනවා. චෙන් ඉස්කෝලේ ඇතුළට එනකොටම වගේ දකින්නේ ඔළුවේ ලේ පෙරාගෙන ඉන්න බෝයි කෙනෙක්ව. මේ ඉන්න වෙන කවුරුවත් නෙවෙයි වර්තමානයේ ඉන්න චෙන්ගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ්. චෙන් මුලදී ටිකක් බය වුණත් ඒ බෝයිට චෙන් ටිෂු එකක් දෙනවා ලේ පිහද ගන්න. එයාත් ඒක අරන් චෙන්ට මුකුත් නොකියා එතනින් පිටත් වෙනවා. චෙන්නුත් එයාගේ බෝඩි මේ රූම් එකට ඇවිත් එයා ගෙනාපු බඩු ටික ලස්සනට පිළිවෙලට තියාගන්නවා. ඒත් එක්කම චෙන් ටෙලියන් සත්‍යයක් ඇහෙනවා. චෙන් ඒ පැත්තට ගිහින් බලද්දී තමයි දකින්නේ ඒ ඉන්නේ එයා අර ටිෂු එක දුන්නේ පිරිමි ළමයා කියලා. එයා මෙතනට ඇවිත් තියන්නේ සෙකියුරිටි එයාගේ පස්සෙන් පන්නන්න එන නිසා හැංගෙන්න කියලා හිතාගෙන. චෙන්ට තමන් ආපු පළවෙනි දවසේම ප්‍රශ්න හදාගන්න ඕන නැති නිසා එයා කන්න මොනම හරි ගන්න කියලා එළියට යනවා. ඒත් චෙන් එළියට ගියාම දකිනවා ටීචර් කෙනෙක් ඒ පැත්තේ ඉන්නවා. චෙන්ටත් අර පිරිමි ළමයා මේ ටීචර්ට අහුවේ කියලා හිතලා ආයෙත් එයාගේ රූම් එකට යනවා. ඒත් වාසනාවකට වගේ මේ පිරිමි ළමයා ටීචර්ට හම්බ වෙලා නැහැ. මේ දෙන්න ටිකක් මෙතන විස්තර කතා කරද්දී තමයි චෙන් දැනගන්නේ මේ පිරිමි ළමයාගේ නම ලීරන් කියලා. ලී චෙන්ගෙන් එයාගේ විස්තර අහුවත් චෙන් මුලදී විස්තර කියන්න කැමති වෙන්නේ නැහැ. ඒත් ලී බල කරන නිසාම චෙන් එයාගේ විස්තර ටිකක් කියනවා. ඔන්න ඔය විදියට තමයි මේ දෙන්න පළවෙනි වතාවට දැන හඳුනගන්නේ. මේත් එක්කම අපිට පෙන්නනවා ක්ලාස් එකේ ඉන්න චෙන්ව. චෙන් ගමේ ඉඳන් ආව අහිංසක ගෑනු ළමෙක්නේ. ඒ හින්දා එයාට මේ නගරේ පන්තිවල වැඩ කරන්න ටිකක් අමාරුයි. විශේෂයෙන් එයාට මෙහි පාඩම් වැඩ කරන්න ගොඩාක් අමාරුයි. මොකද ගමේ ඉගැන්වීමයි නගරේ උගන්වන විදිහයි ගොඩක් වෙනස් නිසා චෙන්ට දැන් තේරිලා තියන්නේ එක. මේ වගේ ප්‍රශ්නයක් අපිට ආවොත් අපිට කියන්නේ යාළුවෙක් ගොඩක් වෙලාවට ඉන්නවා වුණත් චෙන්ට නම් එහෙම වෙන්නේ නැහැ. එයා ගමෙන් ආපු නිසා එයාට යාළුවෝ ඇති කරගන්න ගොඩක් අමාරුයි. එක දවසක් රෑ හයියෙන් වහින
වෙන්න පටන් ගන්නවා. චෙන් මේ ප්‍රශ්නෙින්ද ස්ට්‍රෙස් එකේ ඉන්න නිසා එයා ඒක අඩු කරගන්න එක දෙයක් කරනවා. ඒ තමයි එයා වැස්සට ගිහින් නිදහසේ ලස්සනට නටන්න පටන් ගන්නවා. ඒත් මේ වෙනසෙත්ටි එක්කෙනෙක් ආසාවෙන් hina වේගෙන බලාගෙන ඉන්නේ. ඒ වෙන කවුවත් නෙවෙයි. චෙන්නට ටිෂුව එකක් දුන්න ලීරන්. ලීරන් එයා දිහා බලාගෙන ඉන්නවා කියලා චෙන් දකිනවා. ලීරන් චෙන් ගාවට ඇවිත් එයත් එක්ක කතා කරන්න උත්සාහ කරත් චෙන් එක මඟ හරිනවා. ලීරන්ගේ උත්සාහය අත්හරින්නේ නැහැ. කොහොම හරි චෙන් එක කතා කරනවා. එතකොට තමයි ලීරන්ට තේරෙන්නේ චෙන් මේ දවස්වල එයාට යාළුවෙක් නැති නිසා වගේම ඉස්කෝලේ තියෙන ප්‍රශ්න නිසා ගොඩක් දුකෙන් ඉන්නේ කියලා. ලී චෙන්ව ටිකක් දිරිගැන් වෙන විදියට කතා කරලා එයාගේ ෆෝන් නම්බර් එකත් චෙන්ට දෙනවා. මේ සිද්ධි ඉවර වෙලා අපිට පහුවෙනිද වෙන සිද්ධියක් පෙන්නනවා. චෙන් ඉස්කෝලේ ඉන්නකොට එක ගෑනු ළමෙක් චෙන්ට හොරෙක් කියලා චෝදනා කරනවා. ඒ ගෑනු ළමයාගේ නම සීසි. මේ ගෑනු ළමයා ලීරන්ට කැමැත්තෙන් හිටියත් ලීරන් කැමති චෙන්ට නිසයි මෙයා මෙහෙම බොරු චෝදනාවක් කරන්නේ. එයා කියන්නේ චෙන් තමයි ලීරන්ගේ කැසට් ප්ලේ එක හොරකම් කරේ කියලා. චෙන් මේ ඉස්කෝලේට අලුත් නිසා වගේම ගොඩක් අහිංසක කෙනෙක් නිසා ගොඩක් දුකින් එතනින් මුකුත්ම නොකිය දුවල යනවා. එයා හැමම දුකින් දුවගෙන ගිහින් දැන් තමන්ට ඉන්න එකම යාළුවා වෙන ලීට කෝල් එකක් දෙනවා. ලී තික්මනටම චෙන්ව අරගෙන වෙන පැත්තකට ගිහින් කතා කරනවා. ලී තමයි මේ වෙලාවෙදිත් චෙන්ගේ හිත හදන්නේ. තේන විදියට ලී තමයි යාගේ ප්ලේයර් එක චෙන්ට දීලා තියන්නේ. ඒ දැන් තමයි ලී චෙන්ට කියන්නේ එයාට ප්ලේයර් එක දීලා තියන්නේ සීසී කියලා. මේක වුණ චෙන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. චෙන් ලීට ගොඩක් කේන්තියෙන් බනිද්දි ලී චෙන්ව ෂේප් කරන්නත් කියලා හිතාගෙන ලොකු රෙස්ටෝරන්ට් එකකට චෙන්වත් එක්කන් ගිහින් ඩිනර් එක ගන්නවා. චෙන්ුත් ගමේ ඉඳන් මෙහෙට ආපු නිසා එයාටත් මේක වෙනස්ම අත්දැකීමක් වෙනවා. මේ අතර අපිට පෙන්නනවා ඉස්කෝලේ නිවාඩු කාලෙත් ආපු නිසා චෙන් එයාගේ ගෙදර යනවා. ඒත් එයාගේ ගෙදරින් නම් එයාට ලොකු සැලකිල්ලක් හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම එයාගේ අම්මගෙන්. එයාගේ අම්මා චෙන්ගේ මල්ලිගේ අධ්‍යාපන කටයුතු ගැන විතරයි හිතන්නේ. මේ නිවාඩුවත් ඉවර වෙලා චෙන් ආයෙත් එයාගේ අලුත් ඉස්කෝලේට එනවා. මෙයා එනකන් ලී මග බලාගෙන තමයි ඉඳලා තියන්නේ. ලී චෙන් එක්ක ඇවිත් විහිළුවෙන් කතා කරත් චෙන් එයාව මග හරිනවා. ඒකට හේතුව ඇහුවම තමයි චෙන් කියන්නේ එයා මේ නගරයට ආවී ඉගෙන ගන්න මිසක් මේ වගේ සම්බන්ධතා ඇති කරගන්න නෙවෙයි කියලා. මේත් එක්කම ලීටත් දුක හිතිලා එතනින් කේන්තියෙන් පිටත් වෙනවා. මේ දෙන්න ටික කාලෙකට හම්බ වෙන එකත් නවත්තනවා. මේ සිද්ධි මෙහෙම යද්දි අපිට පෙන්නනවා චෙන්ට එයාගේ පන්තියේ ගෑනු ළමෙක් එයාගේ බර්ත්ඩේ පාටියකට ඉන්වයිට් කරනවා. චෙනුත් හිතනවා මේක තමයි යාළුව ඇති කරගන්න හොඳම අවස්ථාව කියලා. ඒ හින්දා මෙයා තාස්සාවෙන්නේ පාටියකට යනවා. මෙයා එතන ටිකක් සතුටින් කාලය ගත කරද්දී තමයි දකින්නේ ලීත් මේ පාටියකට ඇවිත් කියලා. ඒත් මේ දෙන්නට දෙන්න තාම කතා කරන්නේ නම් නැහැ. මෙතනට සීසී කියන අර නපුරු ගෑනු ළමයාත් ඇවිල්ලා ඉන්නේ. මෙතන ලීත් ඉන්නව දැකපු සීසී චෙන්ට පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන එයා ගෙනාපු ටැග් හැමෝම ඉස්සරහා ඇරලා චෙන්ට විහිළු කරනවා. එයා කියන්නේ පරණ දුම්ම තමයි මේ වගේ කට්ටිය තෑගිවලට දෙන්න කියලා. මේ වගේ දේවල් චෙන්ට කියලා එයාගේ හිත රිද්දවත්තේ ලී බලන්නේ දෙද එයා සීසී ගාවට ඇවිත් චෙන් වෙනුවෙන් කතා කරලා එයාට බණින්න ගන්නවා. මේත් එක්කම ලීගෙන් සීසී ඇයි මේ වගේ හිඟන කෙල්ලෙක් ආශ්‍රය කරන්න කියලා ඇහුවහම ලීගේ අතින් අල්ලගන්න චෙන් කියන්නේ මෙයා තමයි මගේ බොයෆ්‍රෙන්ඩ් කියලා. එහෙම කියලා ලීවත් අතින් අල්ලගෙන චෙන් එළියට දුවනවා. චෙන් එක තැනකට ගිහින් වෙච්ච දේවල් නිසා ගොඩක් දුකින් අඬන්න ගන්නවා. එතකොට හැම තිස්සෙම වගේ එයා ගාවට එන ලී තමයි එයාව සනසන්නේ. මේ දෙන්න ඒ වෙලාවේ දෙන්නගෙම ජීවිත ගැන කතා කරගන්නවා. චෙන් ගොඩක් දුප්පත් වුණත් ලී කියන්නේ ගොඩක් පොහොසත් ළමෙක්. ඒත් ලී චෙන්ට කියන්නේ කොච්චර සල්ලි තිබ්බත් අම්මගේ ආදරේ නැතිව සල්ලි වලින් මොනව කරන්නද කියලා. පේන විදියට මේට කාලයකට කලින් ලීගේ අම්ම නැති වෙලා මේ දෙන්න මේ විදියට කතා කරගෙන දෙන්නගෙම හිත නිදහස් කරගන්නවා. ඒත් එක්කම මේ දෙන්නගේ ආදර කතාවත් මෙතනින් පටන් ගන්නවා. මේත් එක්කම අතීතේ චෙන් එක හිටපු අපි වර්තමානයට එනවා. චෙන් එයාගේ තාත්තගේ ලෙඩේ ගැන
හොස්පිටල් එකට වෙලා බලන ගමනුයි ඉන්නේ. මෙයා ඒ විස්තර පළලා ටැක්සි එකේ ගෙදර එන ගමන් නිත්ති චෙන්ගේ අම්මා චෙන්ට බනින්නේ ඔයා ඔච්චර සල්ලි හම්බ කරලත් කායකක්ව තරන් දෙන්න සල්ලි නැත්ද කියලා. මේ හින්දා ඒ වෙලාවෙම චෙන් එයාගේ මල්ලිත් එක්ක කායකක් බලන්න යනවා. ඒත් ඒ කාවිකුණන තැන ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි චෙන්ගේ අතීතයේ ආදරවන්තයා වෙන ලී. මේ දෙන්නා මෙතන හම්බ වුණ නිසා ආදරබස් කතා කරයි කියලා අපි හිතුවත් ලී චෙන්ට මේ වගේ වාහනයක් ගන්න තරම් සල්ලි නැහැනේ කියලා කියපු නිසා චෙන් කේන්තියෙන් ලීටත් පැනලා කායකත් සල්ලි දීලා අරන් පිටත් වෙනවා. චෙන් ගෙදර ඉද්දි මෙයාගේ මල්ලියාව එක්කරගෙන යනවා ලීයාව හම්බ වෙන්න ඇවිල්ලා කියලා. මේ දෙන්නා එදා රෑ ආයෙමත් හමු වෙද්දී අපිව ආයෙත් අතීතයට යනවා. මේ දෙන්නා අර බර්ත්ඩේ පාටි එකෙන් පස්සේ ආදරවන්තය විදියට ගොඩාක් ආදරෙන් ඉඳලා තියෙනවා. ඒ දෙන්න තැන් තැන් වලට ඇවිදින්න ගිහින් ගොඩක් සතුටින් වගේම නිදහසින් ජීවිතේ ගත කරලා තියෙනවා. මෙයාල දෙන්න එක දවසක් හෝටල් එකකට ඇවිත් තිත්ටි එතනට ආපු අර සීසී කියන ගෑනු ළමයා මෙයාලට හොරෙන් එයාලගේ ෆොටෝ එකකුත් ගන්නවා. මෙයාල දෙන්න හෝටල් එකට ගිහින් එයාලගේ හීන වගේම ලස්සන මතක ගැන කතා කරගන්නවා. ටික වෙලාවකින් මෙයාල දෙන්නම ජනේලෙන් එළිය තියෙන ලස්සන view එක දිහා බලාගෙන කතා කර කර ඉන්නවා. චෙන් ජීවිතේ දැකපු ලස්සනම දේ තමයි ඒ. ඒත් පහුවෙනිදා වෙන දේ නම් මේ දෙන්නට ලස්සන දෙයක් වෙන්නේ නැහැ. ඒ මොකද කිව්වොත් අර සීසී ගත්ත ෆොටෝ එක එයා ඉස්කෝලේට බොරු දේවල් කියලා පෙන්නනවා. මේ හින්දා ඉස්කෝලෙන් චෙන්ගේ අම්මවයි තාත්තවයි ගෙන්නවලා මේ සිද්ධිය ගැන දැනුවත් කරනවා. මේ දේ දැනගත්ත එයාලා චෙන් ගැන ගොඩක් කේන්තියෙන් එයාව මේ ඉස්කෝලෙන් අස් කරගෙන ගමේ තියෙන ඉස්කෝලෙටම ආයෙත් ඇතුළත් කරනවා. චෙන්ට එහෙ ඇවිල්ලත් තමන්ගේ පාඩුවේ ඉන්න හම්බ වෙන්නේ නම් නැහැ. ඒ මොකද කිව්වොත් සීසී කරපු බොරු ප්‍රචාර නිසා චෙන් ගැන දැන් ගමේ තියෙන්නේ ගොඩක් නරක ස්වරූපයක්. චෙන් මේ හින්දා ගොඩක් දුකින් තමයි කාලය ගත කරන්නේ. මේත් එක්කම චෙන්ව හම්බ වෙන්නේ ලී එනවා. ලී යාගෙන් සමාව ඉල්ලලා කියන්නේ ඔයාට මම මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ කියලා. ඒ චෙන් ගොඩක් දුකෙන් ඉන්න නිසා එයා ලීට බනින්න ගන්නවා. ඒ ටික වෙලාවක් යද්දි චෙන්ට තේරෙනවා එයාට විතරක් නෙවෙයි ලීටත් ප්‍රශ්න කියලා දේවල් තියෙනවා කියලා. ඒ හින්දා චෙන් සංසුන් වෙලා ලීත් එක්ක සිද්ධ වුණ දේවල් කතා කරගන්නවා. මේත් එක්කම ගෙදර ආපු චෙන් එයාගේ පවුලේ අයට එදා ඇත්තටම හොටෙල් එකේ මොකක්ද උනේ කියලා පැහැදිලි කරලා කියන්නේ එයා මේ සැරේ පන්තියේ වැඩිම ලකුණු ගත්තොත් එයාට ආයෙත් නගර ඉස්කෝලෙට යන්න ඕනේ කියලා. පවුලේ අයත් මේකට කැමති වෙනවා. චෙනුත් හොඳට පාඩම් කරලා කිව්ව වගේම පන්තියේ පළවෙනියා වෙනවා. ඒ හින්දාම එයාට ආයෙත් නගර ඉස්කෝලෙට යන්න පුළුවන් වෙනවා. මේ ගැන දැනගත්ත සීසී ආයෙත් චෙන්ව ලැච්ච කරන්න උත්සාහ කරනවා. ඒ චෙන්නම් සම්පූර්ණයෙන්ම වගේ දැන් වෙනස් වෙලා ඉන්නේ. එයා සීසීට විරුද්ධව කතා කරන්න පටන් ගන්නවා. ඉස්සර වගේ බයේ ඉඳගෙනම ඉන්නේ නැතිව චෙන් තමන් වෙනුවෙන් නැගිටින්න පටන් ගන්නවා. මොන දේ වුණත් ලීව නම් අමතක කරේ නැහැ. චෙන් ලී එක්කත් කාලය ගත කරනවා. මෙයා දවල් රෑ බලන්නේ නැතිව නිදි මරාගෙන තමන්ගේ හීන වෙනුවෙන් පාඩම් කරනවා. චෙන් මේ මෙච්චර මහන්සි වෙලා මොන හීනයක් පස්සේද යන්නේ කියලා අපිට තව ටිකකින් බලා ගන්න පුළුවන්. මේ අතර චෙන්ට යාගේ ටීචර් කෙනෙක්ගෙන් පණිවිඩයක් එන්නේ එයාට ස්කෝලර්ෂිප් එකක් ලැබිලා කියලා. චෙන්ගේ හීනෙත් මෙන්න මේකම තමයි. එයාගේ හීනෙ තමයි සිංගප්පූරුවේ තියෙන මේ යුනිවර්සිටි එකට ගිහින් හොඳට ඉගෙන ගන්න එක. ඒත් එයා හෙට ගියොත් එයාට සිංගප්පූරුවේ අවුරුදු 6ක් ඉන්න වෙනවා. මේ ගැන කියන්න චෙන් ලීව හෙව්වත් ලී එයාගේ අස්තනීප 100ව බලා ගන්න ගමන් ඉන්න නිසා චෙන් මේ වෙලාවේදී නම් ඒක කියන්න යන්නේ නැහැ. මේ අතර චෙන් ගෙදර ගිහින් මේ සිද්ධිය ගැන එයාගේ පවුලට කියනවා. මේ ගැන ඇහුව අම්මා තමයි ගොඩක්ම තරහ ගන්නෙ. අම්මා චෙන්ට තරහෙන් බැන බැන කියන්නේ ඔය වගේ ඒවා කරන්න ගෑනු ළමයින්ට ඕන නැහැ. ගෑනු ළමයි ඉන්න ඕනේ ගෙදර වැඩක් බලාගෙන කියලා. මේකෙන් තරහ ගියපු චෙන් එයාගේ අම්මට බනිද්දි කේන්ති ගියපු අම්මා චෙන්ගේ රූම් එකට ගිහින් එයාගේ පොත් වගේම හැම දෙයක්ම විනාශ කරන්න ගන්නවා. තමන්ගේ හීනෙට යන්න ගෙදර අයත් විරුද්ධ වෙද්දී චෙන්ට මොනවා හිතේද? එයා හොඳට අඬනවා. එයා මේ සිද්ධිය ලීට කියන්න ගියාම තමයි චෙන් දැනගන්නේ ලීගේ අසනීපෙන් හිටිය සීයා
මැරිලා කියලා. ඒ හින්දා ලීත් ගොඩක් දුකෙන් ඉන්නේ. චෙන් එයා ළඟින්ම ඉඳන් ලීව ගොඩක් සනසන්න උත්සාහ කරනවා. මේත් එක්කම ටික කාලෙකට පස්සේ මේ දෙන්නම හිත හැදෙන්න කියලා පොඩි ට්‍රිප් එකක් යනවා. මෙයාලා ගොඩක් සතුටින් එහෙමෙහෙ ගිහින් විනෝද වෙනවා. එතකොට ලී චෙන්ට කියන්නේ ඔයා තාම මට නොකිව්වා වුණත් ඔයා ඔයාගේ හීන වෙනුවෙන් සිංගප්පූරුවට යන කතාව ගැන මම දන්නවා කියලා. ඒත් ලී කිසිම දුකක් චෙන්ට පෙන්වන්නේ නැතිව කියන්නේ ඔයා තමන්ගේ හීන වෙනුවෙන් යන්න ඕනේ කියලා. චෙන් එකට අකමැති වුණත් තමන්ගේ හීන හැබෑ කරගන්න එයාටත් වෙන කරන්න දෙයක් නැහැ. ඔන්න ඔය හේතුව නිසා තමයි දෙන්නටම බ්‍රේක් අප් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේත් එක්කම අපිට වර්තමානයේ ඉන්න ලී වගේම චෙන්ව පෙන්නනවා. මෙයාලා දෙන්න කායකේ යන ගමන් කතා කරන්නේ එයාලා දෙන්න වෙන් වෙලා හිටපු දවස්වල වෙච්ච දේවල් ගැන. මේත් එක්කම පහුවෙනිදා චෙන් වගේම පවුලේ අය හොස්පිටල් එකේ රිපෝර්ට්ස් චෙක් කරද්දී තමයි මෙයාලා ෂොක් වෙන්නේ. ඒ මොකද කිව්වොත් චෙන්ගේ තාත්තට ලිවර් කැන්සර් එකක් තියෙනවා වගේම එයාව බේරගන්න ඕනේ නම් ඉක්මනට අවයව බද්ධ කිරීමක් කරන්න ඕනේ කියලා. මේකෙන් චෙන් ගොඩක් මානසිකව කඩා වැටෙනවා. ඒත් හැම තිස්සෙම කරා වගේම ලී චෙන්ගේ හිත හදලා එයාව ආයෙමත් මනසින් නැගිට්ටවනවා. ලී එයාගේ තාත්තගේ උදව්වෙන් චෙන්ගේ තාත්තට හොඳ හොස්පිටල් එකක් වගේම අවයවදායකයෙකුත් හොයාගන්නවා. මේ සේරම හින්දා ලී ගැන චෙන්ගේ හිතේ තිබ්බ ආදරය වැඩි වෙනවා මිසක් පොඩ්ඩක්වත් අඩු වෙලා නම් නැහැ. හවස චෙන් වගේම ලී එයාලගේ මෙච්චර කාලයක් හිතේ හිර කරන් හිටපු ආදරේ දෙන්නට දෙන්න කියා ගන්නවා. ඒ වගේ මේ දෙන්නම පොරොන්දු වෙනවා අනිත් කෙනාගේ හීනයට යන්න හැමදාම සපෝට් කරනවා කියලා. මේ සිද්ධි ඉවර වෙලා පහුවෙනිදා චෙන් එයාගේ තාත්තා ගාව ඉtti තාත්තා චෙන්ට කතා කරනවා. එයා චෙන්ට අඬාඬ කියන්නේ එයා තින් චෙන්ට ඒ කාලේ වුණ වැරදි වලට සමාව දෙන්න කියලා. ඒ වගේම එයා කියන්නේ චෙන්ගේ හීනයට යන්න එයාලා බාධා කරපු එකටත් සමාව වෙන්න කියලා. මේව හන් හිටපු චෙන්ටත් තමන්ගේ ඇස් දෙකෙන් වැටෙන කඳුළු නවත්ත ගන්න බැරි වෙනවා. ඒ දවසෙම වගේ අවාසනාවන්ත විදිහට අසනීපෙහින්දා චෙන්ගේ තාත්තා චෙන්ව දාලා මේ ලෝකෙන් සමු ගන්නවා. තාත්තා නැති වුණ නිසා දුකෙන් ඉන්න චෙන් ආයෙත් සිංගප්පූරුවට යන ලෑස්ති වෙද්දී එයාගේ මල්ලියාට පොතක් දෙනවා. ඒක බලනකොට තමයි චෙන්ට තේරෙන්නේ එයාගේ අම්මා එයා සිංගප්පූරුවේදී කරපු දේවල් එකතු කරන් ඉන්නවා කියලා. චෙන් ගැන පත්තරේ ගිහින් තියෙන සමහර දේවල් පවා එයා කපල එකතු කරලා තියෙනවා. එතකොට තමයි චෙන්ට තේරෙන්නේ එයාගේ අම්මයාට කොච්චර ආදරේද වගේම අම්මා චෙන් ගැන ගොඩක් ආඩම්බර වෙනවා කියලා. මේත් එක්කම චෙන් සිංගප්පූරුවට යන්න කලින් චෙන් ලී එක අන්තිම රැකෑම වෙලත් ගන්නවා. චෙන් යන්න අකමැති වුණත් ලී කියන්නේ ඔයා එනකම් මම ඕනම කාලයක් බලාගෙන ඉන්නවා කියලා. එයාපෝර්ට් එකට ගිය චෙන්ට ලීව අමතක කරන්න බැහැ. එයාට එයාලගේ ලස්සන අතීත සිද්ධි මතක් වෙන්න පටන් ගන්නවා. චෙන්ට ලී නැතිව ජීවිතයක් හිතාගන්න බැරි තරම්. ඒ හින්දා චෙන් ලොකු තීරණයක් ගන්නවා. ඒ තමයි සිංගප්පූරුවේ තමන්ගේ ඩ්‍රීම් ජොබ් එකෙන් අයින් වෙලා ආයෙත් චීනෙට ඇවිත් ලී ගාවට එනවා. ලී චෙන්ගෙන් ඇයි ඔක්කොම දාලා එයා ගාවට ආවේ කියලා ඇහුවහම එයා කියන්නේ ඔයා නැතිව ලෝකයක් මට නැහැ කියලා. මෙන්න මේ විදියට එයාලගේ ජීවිතවලට ගොඩාක් ප්‍රශ්න ඇවිත් එයාලගේ ආදර කතාවට තිත තියන්න හැදුවත් දෛවය විසින් එයාලා දෙන්නව ආයෙමත් එකතු කරනවා. ඔන්න ඔය විදියට අද කතාවත් ගොඩක් ලස්සන විදියට ඉවර වෙනවා. එහෙනම් ඉතින් මේ වගේ ලස්සන ෆිල්ම්ස් ගැන ලොකි රීකැප් channel එක subscribe කරලා අපේ TikTok වගේම Instagram එකත් follow කරන්න. ඒ වගේම ෆිල්ම් එක ගැන ඔයාලා හිතන දේත් comment කරන්න අමතක කරන්න එපා. ආයෙමත් මේ වගේ ලස්සන කතාවකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.